ශ්‍රී ලංකාවේ දුර්ලභ සත්ත්ව විශේෂයක් වන කඳු කරකොටියෙකු මස්කලිය ප්‍රදේශයේදී මත්තකට හසු වී බිලි වී තිබෙනවා. පෙරේදා රාත්‍රියේ මස්කලිය ලූ කොම්බේ වතු යායේදී මත්තකට හසු වූ කඳු කරකොටියෙකු ඊයේ උදෑසන මිය ගිය පුවත ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ට අහන්නට දකින්නට ලැබුණා. රම්දෙනිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ද සමග ප්‍රදේශවාසීන් මෙම සතා බේරා ගැනීමට උත්සාහ බැරූ නමුත් අවාසනාවකට මෙන් ඔවුන්ගේ උත්සාහය නිෂ්ඵල වුණා. ප්‍රදේශවාසීන් පවසන අන්දමට උදෑසන 6:30 වන විට මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කළද ඔවුන් ප්‍රමාද වී එම ස්ථානයට පැමිණි බව ගම්වාසීන් පවසනවා. ඔවුන් සතුව සත්වයා නිර්වින්දනය කිරීමට අවශ්‍ය බෙහෙත් සහ උපකරණ නොමැතිකමින් ඒවා රැගෙන ඒමට තවත් පැය දෙක හමාරක පමණ කාලයක් බලා සිටීමට සිදුවීමෙන් මෙම සත්වයා ජීවිතක්ෂයට පත් වූ බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. හොඳින් හැදුණු වැඩුණු මෙම කොටියාගේ බෙල්ල සහ එක් ඉදිරි පාදයක් හසුවන ලෙස මද්දට හසු වී තිබූ අතර මද්ද ගැටගසා තිබූ කණුව ගසක හිරවී ජීවිතය යදමින් පොර බැඳී ඇති අතර පසුව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම කොටියා වයස අවුරුදු 5ක් පමණ වන පිරිමි සතෙක්. ශරීර බර කිලෝග්‍රෑම් 50ක් 60ක් වන අතර මෙම සතා දිග මීටර් 2ක් පමණ වූ පරිණත කඳු කර කොටියේ. දැනගන්න ලැබෙන විදිහට පැය ගාණක් යනකම් මෙච්චර වටින සතෙක් බේරගන්න වනජීවියකින් එන්නේ නැහැ කියන්නේ මොන නිදහසට කාරණාවක් තිබුණත් වනජීවී සංරක්ෂණය ලංකාවේ හරියට වෙන්නේ නැහැ කියන හොඳම උදාහරණයක් තමයි මේක. මේක පළවෙනි එක වුණා නම් කමක් නැහැ. මේ වගේ පසුගිය අවුරුදු 2-3ට වෙන 10-15 වෙනි සිද්ධිය තමයි මේ. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම ශ්‍රී ලංකාවේ කඳුකර කොටියන් මිනිසුන් විසින් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම පිණිස අටවන මදුවලට නිතර හසු වී තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා. සමහරු මේ පැතිවල ට්‍රිප් එකක් ගියාම දඩමස් හොයනවා. ඉතින් මෙවැනි සිද්ධිවලට ඔවුනුත් වක්‍රාකාරයෙන් වග කිව යුතු බව තමයි අපිට කියන්න තියෙන්නේ. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.